රුපියල් එකසිය පණහට තිබිච්ච ඩීසල් පැට්‍රල් තුන්සීයට ගහර. රුපියල් සීයට තිබිච්ච හාල්සේරුව හාල් කිලෝව රුපියල් දෙසීය පණහට දීලා දැන් රටේ ප්‍රශ්න ඉවරයි කියල කියනවා නම් ඒ ප්‍රශ්න විසඳුවා කියනවා නම් මේක මොන විහිළුවක්. සමහර වෙලාවට අපි මෙතෙක් බලයට පත් නොවෙච්ච කෙනෙකුට ඡන්දය දෙන්නට පුළුවන්. You're watching the Life Traveler channel. දීර්ඝ අනුශාසනාව කිසිසේත් පැවැත්විය යුතු නැති බව. මොකද මහානායක ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්නට යෙදුනා මෛත්‍රී බෝධිසත්ව වන්දනාවේ තිබෙන වැදගත්කම. ඒ වගේම මීට පෙර අනුශාසනාව සිද්ධ කළ මේ රාජාංගනේ සෝරතහාමුදුරුවෝ මේ විහාරස්ථානයේ ඉතිහාසය පිළිබඳව ඒ වගේම වර්තමානයේ අපිට මුහුණ පාන්නට සිදු වෙලා තිබෙන ගැටලු පිළිබඳවත් සඳහන් කරන්නට යෙදුනා. උන්වහන්සේගේ දේශනාවේදී රජමහා විහාර පිළිබඳව සඳහන් කරන්නට යෙදුනා. ඒ පිළිබඳව මම මුත් සඳහන් කරන්නේ එක කතාවක් විතරක් කියනවා. අපි කන හැටි ලිපාදනි. ඒ වගේම මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාවක් නිර්මාණය කිරීමට අපේ ගුණතිලක රාජපක්ෂ මහත්මන් ඉදිරිපත් කටයුතු කිරීම ඉතාම වැදගත් කාරණයක් හැටියට මේ අවස්ථාවේ සිහිපත් කරන්නට කැමැතියි. මෛත්‍රී බෝධිසත්ව වන්දනාව කෙටින්ම බෝධිසත්ව වන්දනාව කියන එකට එක අපට නොහුරු දෙයක් නුපුරු දෙයක් නොවේ. අපේ ඈත ඉතිහාසයේ බැලුවොත් එහෙම කාවන්තිස්ස මහරජතුමන් විසින් දකුණේ කුෂ්ඨ රාජගල කියන ස්ථානයේහි බෝධිසත්ව ප්‍රතිමාවක් නිර්මාණය කරලා තිබෙනවා. ඓතිහාසික වශයෙන් ගත්තොත් එහෙම ලංකාවේ තියෙන ප්‍රධාන සුවිශාලතම ඓතිහාසික බෝධිසත්ව ප්‍රතිමාව හැටියට සලකා ගන්නේ මාලිගාවල තිබෙන ඒ ප්‍රතිමා වහන්සේ. ඒ ප්‍රතිමා වහන්සේ හරිම ප්‍රෞඩ පෙනුමක් තියෙන ඒ විශේෂයෙන් බෝධිසත්ව ලීලාව ප්‍රදර්ශනය කරන වැදගත් ප්‍රතිමා වහන්සේ නම. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ වන්දනා කිරීම අපේ ඈත ඉතිහාසයේ පටන් පවතිනවා. මහනුවර යුගයේදී මේ தත්තේ එසේ පැවතිලා තියෙනවා. මාලිගාව ඉදිරිපිට තිබෙන නාත දේවාලය කියලා කියන්නේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ වෙනුවෙන් වෙන් කරලා තියෙන දේවාලය. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ කියන්නේ කරුණාවේ සහ මෛත්‍රියේ ප්‍රතිමූර්තිය හැටියටයි සලකා ගන්න ලබන්නේ. ඒ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේගේ සුවිශේෂත්වය වන්නේ ඒ ප්‍රතිමාව කරුණාවේ ප්‍රතිමූර්තිය විතරක් නොවේ. ඒ ප්‍රතිමාවල විශේෂයෙන් මහායාන රටවල මෛත්‍රී බෝධිසත්ව වන්දනාව ප්‍රකට වශයෙන් තිබෙනවා. අපි සඳහන් කරන්නේ දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ කියලා. දහසක් නයින් කියලා කියන්නේ දහසක් net වලින් සමන්විත. දහසක් net විතරක් නෙවෙයි, ඒ මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාවේ දහසක් අත් තියෙනවා. ඒ වගේම හතර දිසාවට විහිදිච්ච සතර දිසාවම ප්‍රදර්ශනය වන මුහුණු හතරක් තියෙනවා. ඇයි මුහුණු හතරක් තියෙන්නේ? එක ඇසකින් ඇස් දෙකකින් බලලා මේ ලෝකේ දිහා බලලා පිහිට වෙන්නට, ඒ කියන්නේ දුක් විඳන උදවිය දැක කියා ගන්නට නොහැකි නිසා මුහුණු හතරක්. ඒ වගේම එක ඇසකින් මේ ලෝකේ දිහා බලන්නට බැරි නිසා ඇස් දහසක්. එක අතකින් මේ ලෝකේ දුක් විඳින පිරිසට උදව් වෙන්නට බැරි නිසා අත් දහසක් හැටියටයි
ඒ දහසක් නයින් ප්‍රතිමණ්ඩිත බෝධිසත්ව ප්‍රතිමාව නිර්මාණය කරන තිබෙන්නේ. ඉතින් ඒ පිළිබඳව කතා කරනවා නම් බොහෝ දේ කතා කරන්නට තිබෙනවා. මහායාන බුදු සමයේ විතරක් නෙවෙයි තේරවාදී බුදු සමයේ විශේෂයෙන් මහායාන ග්‍රන්ථයක් වන සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ බෝධිසත්ව සමන්ත බෝධිසත්ව අවලෝකිතේශ්වර බෝධිසත්ව පරිච්ඡේදයේ සඳහන් වෙනවා එක කතාවක්. අපේ ළඟට පැමිණ මොකද මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ දුක් විඳින පුද්ගලයන් හොයාගෙන යනවා. ඒ හොයාගෙන යන්නේ විවිධ වෙස් ගනිමින්. සමහරවල් රජ කුමාරයෙක් හැටියට, සමහරවල් දුගියෙක් හැටියට, මගියෙක් හැටියට, යාජකයෙක් හැටියට ආදී වශයෙන් විවිධ ස්වරූපයෙන් ඒ දුක් විඳින මිනිස්සු ළඟට ගිහිල්ලා පිහිට වෙනවා කියලයි සඳහන් වෙන්නේ. ඉතින් ඒක නිසා අපි දැනගන්නට ඕන කාරණයක් තමයි අපි ළඟට දුගී වේශයෙන් හෝ මගී වේශයෙන් හෝ යාචක වේශයෙන් හෝ යම් කිසි කෙනෙක් පැමිණෙනවා නම් ඒ උදවියට ගෞරවයෙන් සැලකන්නට කියන කාරණය. මොකද ඒ දුගී වේශයෙන් එන කෙනා ඔබට පිහිට වෙන්නට එන බෝධිසත්වයන් වහන්සේ වෙන්නට පුළුවන්. ඒක නිසා සමාජ ප්‍රියශීලීව හැමදෙනාටම සම මිත්‍රත්වයෙන් සම මෙතෙන් කටයුතු කිරීමට ලබා දෙන ආදර්ශයක් හැටියට බෝධිසත්ව ප්‍රතිමාව අවලෝකිතේශර බෝධිසත්ව ප්‍රතිමාව සඳහන් කරන්නට පුළුවන්. ඉතින් අවලෝකිතේශර බෝධිසත්වයන් වහන්සේ පිළිබඳ එච්චරයි. ඒ වගේ මට මේ සෝවර්ත හාමුදුරුව කරපු කතාව දිහා බලපුවාම මට හිතුණා මොනතරම් මේ රටේ නිදහස තියෙනවද, භාෂණයේ නිදහස තියෙනවද, කතා කිරීමේ නිදහස තියෙනවද. ඉතින් උන්වහන්සේ කරුණු කාරණා කියනකොට අපේ අගමැතිතුමත් බොහොම හිනහමස මොහොනින් මේවට සවන් දුන්නා අවබෝධයෙන් යුක්තව. මම හිතනවා ඕවට පිළියමක් ලැබෙයි කියලා. ඉතින් ඒ කාරණය සනාථ කරමින් මම කියන්නේ යම් කිසි කෙනෙක් කියනවා නම් රුපියල් 12ට තිබිච්ච රුපියල් 14 තිබිච්ච බිත්තරේ රුපියල් 70ට තාම රුපියල් 150ට තිබිච්ච ඩීසල් පෙට්‍රල් 300ට ගහලා රුපියල් 100ට තිබිච්ච හාල් සේරුව හාල් කිලෝව රුපියල් 250ට දීලා දැන් රටේ ප්‍රශ්න ඉවරයි කියලා කියනවා නම් ඒ ප්‍රශ්න විසඳුවා කියනවා නම් මේක මොන විහිළුවක්ද? ඉතින් මේ පිළිබඳව ඔබතුමාලා පෙරහැරින් පිළිගත්තට මේ ජනතාව ඔබතුමාලා පස්සේ හිටියට මේ මිනිස්සු බොහොම දුකෙන් ජීවත් වෙන්නේ, බොහොම කනගාටුවෙන් ජීවත් වෙන්නේ. අවම වශයෙන් පෙන්ෂන් එකක් අර්ථසාධකයක් අරන් වැටු ජීවත් වෙන මිනිස්සුන්ගෙන් උත් බදු ගහන තරම් අකාරුණික තත්ත්වයකට පාලකයෝ පත් වෙලා තියෙනවා නම් ඒගොල්ලන්ගේ අනාගතය කවරාකාර වේද කියන එක හිතන්න බෑ. ඉතින් පාලකයෝ ඇතුළු සිසිලු ජනතාව මෛත්‍රී බෝධිසත්වයන් ආදර්ශයට ගනිමින් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව හැම තීරණයක්ම ගන්නට ඕන. පාලකයන් හැටියට තමන් බලයටපත් උනේ රටේ ඉන්න ජනතාව සුඛිත මොදිද කරන්නට කියන මේ කාරණය තරයේ පිළිගෙන කටයුතු කළොත් තමයි අපිට යම් අනාගතයක් තිබෙන්නේ. මම මෙහෙම කතා කළාට ඇත්තෙන්ම අපි අපේ ඉතිහාසයේ බොහෝ දෙනෙක් අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ඡන්දය දුන්න අය වැඩ කරපු අය. නමුත් පවතින තත්ත්වය හරිම භයානකයි. සමහර වෙලාවට අපි මෙතෙක් බලයටපත් නොවෙච්ච කෙනෙකුට ඡන්දය දෙන්නට පුළුවන්. අපි හැබැයි ඡන්දය පාවිච්චි කරන්නේ මේගොල්ලන් රට දියුණු කරයි කියන බලාපොරොත්තුවකින් නෙවෙයි, අර ඒ කියන හැටියටම අවුරුදු 70ක් පාලනය කරපු අය මේ රට කෑවා නම් බලය ලබා නොගත තොපිත් මේක කාල විනාශ කරපියව කියන හැඟීමෙන් දෙනවා මිසක් මේ රට දියුණු කරයි කියන හැඟීමකින් මේ අලුත් පක්ෂයකට ඡන්දය නොදෙන බව මේ අවස්ථාවේ කනගාටුවෙන් ප්‍රකාශ කරමින්
අපි විශේෂයෙන් තිලක් රාජපක්ෂ මහතුමා මේ ප්‍රදේශයේ සියලු ජනතා ප්‍රශ්න වලට අවධානය යොමු කරමින් ඒ සියලු දෙනා සමගම සහසම්බන්ධ වෙමින් හොඳට ජනතා සම්බන්ධතාවය පවත්වාගෙන යන මන්ත්‍රීවරයෙක් හැටියට අපි හිතා අගය කොට සලකමින් ඒ සියලු දෙනාට සුබ අනාගතයක් සෞභාග්‍යමත් අනාගතයක් අපි හැමදෙනාටම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාට තෙරුවන් ආශිර්වාද ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මගේ කෙටි අනුශාසනාව නිමාවටපත් කරනවා තෙරුවන් සරණයි. You're watching the Life Traveler Channel.